ස්සෙල් මදු ්ලොග් YouTube චැනල් එකත් එකතුවනවාල හැමෝම ආදරයෙන් පිළිගන්නවා. මේ මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් අද අපි බලමු ලංකාව ජාතික සම්පතක් වන ජාතික පුස්තකාලය කියන්නේ මොකක්ද කියලා. නැත්තම් ශ්‍රී ලංකා නැෂනල් ලයිබ්‍රරි එක කියන්නේ මොකක්ද කියලා. ශ්‍රී ලංකාවේ ජාතික පුස්තකාලය පිහිටලා තියෙන්නේ කොළඹ නිදහස් මාවතේ. අපිට නිතරම නොයසෙන මාතෘකාවක් වුණාට ජාතික පුස්තකාලයක් කියලා කියන්නේ රටක මහා මතක වඩාවක්. අද වන විට තොරතුරු අපේ මූලික අවශ්‍යතාවයන් අතරට එක් වෙලා. රටක තොරතුරු අවශ්‍යතාවය සපුරා ගන්න ජාතික පුස්තකාලයකින් සිදුවෙන්නේ ඉතා විශාල මෙහෙවරක්. ජාතික පුස්තකාලය කියන සංකල්පය අපේ ව්‍යවහාරයට එක් වෙන්නේ අද ඉගෙනන් නෙවෙයි. ඒකේ ඉතිහාසයේ 1500 සියවස දක්වා දිව යනවා. ලංකාව තුල ජාතික පුස්තකාලය පිළිබඳව කතිකාවතක් නියමාකාරයකින් ගොඩනැගෙන්නේ 1876 දී. 1970 අංක 17 වන පාර්ලිමේන්තු පනත මගින් ඒ අවශ්‍යතාවයට මූලික පියවර ගන්නවා. ඊට පස්සේ 1990 අප්‍රේල් 27 වන දින ආර් ප්‍රේමදාස මහතා විසින් ජාතික පුස්තකාලය විවෘත කරනවා. එදා සිට අද දක්වාම ජාතික පුස්තකාලය තොරතුරු අවශ්‍යතාවය වෙනුවෙන් ඉටකරන මෙහෙය ඉතා විශාල එකක්. ජාතික පුස්තකාලය කියලා කිව්වට ඒකේ නම ජාතික පුස්තකාලය නෙවෙයි. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මධ්‍යස්ථානය National Library and Documentation Center. ජාතික පුස්තකාලයක ප්‍රධාන අරමුණු බවට පත්වන්නේ රටේ තොරතුරු ඒකරාශීකර සංවිධානය කර ඒවා වර්තමාන සහ අනාගත අවශ්‍යතා වෙනුවෙන් ආරක්ෂා කිරීමයි. ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ අරමුණ එහි දැක්මින් සහ මෙහෙවර ප්‍රකාශයෙන් මනාව අවබෝධ කරගන්න පුළුවන්. ජාතික පුස්තකාලයේ දැක්ම වන්නේ රටේ ජාතික දැනුම් මධ්‍යස්ථානය බවට පත්ව රටේ සැමට පුස්තකාල සහ තොරතුරු සේවාවන් ලබා දීමයි. ජාතික පුස්තකාලයේ මෙහෙවර බවට පත්වන්නේ ජාතියේ බුද්ධිමය උරුමයේ සුරකීම තුළින් දැනුම් සමාජයක් නිර්මාණය කිරීම, ජාතික පුස්තකාල සහ තොරතුරු පද්ධතියේ නායකත්වය සපයමින් එම පද්ධතිය සංවර්ධනය කිරීම, නවීන තාක්ෂණික උපයෝගී කරගනිමින් ඵලදායී තොරතුරු සේවාවන් ගොඩනැගීම සහ ප්‍රලේඛන මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීමයි. දැන් අපි බලමු ජාතික පුස්තකාලයේ සතු කාර්යයන් මොනවද කියලා. ජාතික පුස්තකාලය සතු පළවෙනි කාර්යය තමයි ජාතියේ ඉතිහාසය සංස්කෘතිය ඇතුළු අනෙකුත් ඥාන සම්භාරය එක් රැස්කොට ආරක්ෂා කිරීම. දෙවෙනි කාර්යය තමයි ලෝකයේ ඥාන සම්භාරය එක් රැස්කොට ආරක්ෂා කිරීම. මේ මගින් ලෝකයේ සෑම ප්‍රදේශයකම ජීවත් වූ පුද්ගලයින් කිව්සස් නිර්මාණ සහ ජයග්‍රහණ පිළිබඳව තොරතුරු ජාතික පුස්තකාලයෙන් ලබා ගන්න පුළුවන්. මීට අමතරව ලේඛකයින්ට, පර්යේෂකයින්ට සහ උසස් අධ්‍යාපනයේ හදාරන පිරිසට පර්යේෂණ කටයුතු සිදු කර ගැනීම සඳහා පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස ජාතික පුස්තකාලය කටයුතු කරනවා. ජාතික පුස්තකාලය ප්‍රලේඛන මධ්‍යස්ථානය ලෙස කටයුතු කරනවා. ඒ මගින් ජාතික පුස්තකාලය ජාතික ග්‍රන්ථ නාමාවලිය, රජයේ ප්‍රකාශන නාමාවලිය, පුවත්පත් අනුක්‍රමණිකා සේවය, පර්යේෂණ වාර්තා පිළිබඳ අනුක්‍රමණිකා සේවය, සාර සංග්‍රහ සේවා, භාෂා පරිවර්තන සේවා ආදි සේවා රැසක් සිදු කරනවා. රටේ ජාතික පුස්තකාල පද්ධතියේ නායකත්වය ලබා ගැනීමද ජාතික පුස්තකාලයේ කාර්යයන් අතරට එක් වෙනවා. මේ ඔස්සේ ජාතික පුස්තකාලය පුස්තකාල සේවා සහ තොරතුරු සේවා සංවර්ධනය කරමින් පුස්තකාලවලට නිවැරදි මඟ පෙන්වීමක් සිදු කරනවා. ජාතික ලේඛනාධාර ව්‍යාපෘතිය මගින් කර්තෘවරුන්ට සහ ප්‍රකාශකයින්ට අනුග්‍රහය දැක්වීමද මඟ පෙන්වීමද ජාතික පුස්තකාලය සිදු කරනවා. මේ ඔස්සේ පොත් මුද්‍රණය සඳහා ක්‍රමවේද ලබා දීම, වැඩමුළු පැවැත්වීම සිදු කරනවා. ලේඛකයින්ගේ පොත් මිලදීගෙන ඔවුන් වෙත අනුග්‍රහය දැක්වීම සහ ඒ ලබා ගන්නා පොත් දුෂ්කර ප්‍රදේශවල ලබා දීමද ජාතික පුස්තකාලය විසින් සිදු කරනවා. මීට අමතරව ජාතික පුස්තකාලය විසින් ප්‍රලේඛා සංගරාව, ජාතික පුස්තකාල විමර්ශන සංගරාව ආදී ප්‍රකාශන නිකුත් කරනවා. සාහිත්‍යමය වටිනාකමින් යුත් ග්‍රන්ථ සංස්කරණය කිරීමද ජාතික පුස්තකාලය මගින් සිදු කරනවා. මෙමගින් පූජාවලිය, බුත්සරණ, 550 ජාතක පොත, මහාවංශය, නේවන විටස් සංස්කරණය කර අවසන්. ජාතික පුස්තකාලයේ සංරක්ෂණ හා ප්‍රතිෂ්ඨාපන අංශය මගින් තමයි මේ පොත් සංස්කරණය කරන්නේ. පුස්කොළ පොත් කළුමැදීම මේ යටතේ සිදු කරන කාර්යභාරයක්. ජාතික පුස්තකාලයේ පර්යේෂණ අංශය තොරතුරු පර්යේෂණය වෙනුවෙන් තොරතුරු සංවර්ධනය වෙනුවෙන් විශේෂ කාර්යභාරයක් ඉටු කරනවා. ප්‍රකාශන ක්ෂේත්‍රය සම්බන්ධ අන්තර්ජාතික ව්‍යාපෘති රැසකම අද වන විට ජාතික පුස්තකාලයේ නිරත වෙනවා. පුස්තකාල අතර සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා අන්තර් පුස්තකාල පිරුළු සේවය ජාතික පුස්තකාලය මගින් සිදු කරනවා.
ලංකා ජාතික පුස්තකාලයේ පොත් එකතුව විමර්ශන එකතුව එනම් ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ පොත් එකතුව පුස්තකාලයෙන් බැහැරට ගෙන යන්න බෑ බැහැරට ගෙන යන්න දෙන්නේ නැහැ 1885 මුද්‍රණකරුවන්ගේ සහ ප්‍රකාශකින්ගේ ආඥා පනතේ 1976 සංශෝධනයකට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් වන සෑම ප්‍රකාශනයකම පිටවතක් ජාතික පුස්තකාලයේ සතු වෙනවා මේක හඳුන්වන්නේ නීතිමය තැන්පත් එකතුව කියලා ජාතික පුස්තකාලයේ එකතුව ප්‍රධාන වශයෙන් පෝෂණය වෙන්නේ මේ නීතිමය තැන්පත් මගින් ජාතික පුස්තකාලයේ ප්‍රතිග්‍රහණ ප්‍රතිවර්ති අනුව ශ්‍රී ලංකාවේ පළවෙනි ප්‍රකාශන ශ්‍රී ලංකාව පිළිබඳව විදේශ රටවල පළවෙනි ප්‍රකාශන විදේශ රටකදී ශ්‍රී ලාංකිකයෙකු බල කරන ප්‍රකාශන මේ පුස්තකාලයේ එකතුව පෝෂණය කරනවා අද වන විට 107කට අධික පොත් සංඛ්‍යාවක් ජාතික පුස්තකාලයේ සතු වෙනවා ජාතික පුස්තකාලයේ සතුවන එකතුන් කිහිපයක් පොත්පත් නිතර නිතර භාවිතයෙන් විනාශ වී යන්න පුළුවන්. ඒ වළක්වා ගැනීම සඳහාගත් පියවරක් ලෙස සූක්ෂමව රූපණගත කරන ලද පුවත්පත් එකතුව හඳුනා ගන්න පුළුවන්. මීට අමතරව පුවත්පත්වල වූ විශේෂිත ලිපි අඩංගු කර සාදන ලද පුවත්පත් කැපුම් එකතුවක් රජයේ ප්‍රකාශන එකතුවක් ජාතික පුස්තකාලයේ සතු වෙනවා. රජයේ ප්‍රකාශන එකතුව යටතේ රජයේ ගැසට් නිවේදන අනපනත් කෙටුම්පත් හැන්සාඩ් වාර්තා චක්‍රලේඛ දෙක ගන්න පුළුවන්. ශ්‍රී ලංකාව හා සම්බන්ධ ප්‍රකාශන වලින් යුතු ශ්‍රී ලංකා එකතුව විදේශීය එකතුව පශ්චාත් උපාධි නිබන්ධන එකතුව පුස්තකාල සහ විඥාපන විද්‍යා එකතුව ජාතික පුස්තකාල සතු වෙනවා. තව දුර්ලභ පොත් එකතුවක් දේශීය මෙන්ම විදේශීය වාර සංග්‍රහවලින් සමන්විත වාර සංග්‍රහ එකතුවක් විශේෂිත විමර්ශන ග්‍රන්ථවලින් සමන්විත විමර්ශන එකතුවක් ජාතික පුස්තකාලයේ සතු වෙනවා. විශේෂිත පුද්ගලයින්ගේ පෞද්ගලික එකතු ගණනාවකින් ජාතික පුස්තකාල එකතුව පෝෂණය වී තිබෙනවා. ඒව අතරින් මාටින් වික්‍රමසිංහ පෞද්ගලික පොත් එකතුව, මහාචාර්ය ගුණරත්න එකතුව, මහාචාර්ය විසුරවීර එකතුව, මහාචාර්ය ඩී.ඊ. සෙට්ටිආරච්චි එකතුව, මහාචාර්ය පණ්ඩිත් ගුණපාල සේනාධීර එකතුව, මහාචාර්ය ටිකිරි අබේසිංහ එකතුව, මහාචාර්ය කේ ජයතිලක එකතුව, මහාචාර්ය පී.වි. සන්නස්කල එකතුව, මහාචාර්ය තේජා ගුණවර්ධන එකතුව වැදගත් තැනක් ගන්නවා. මෙම එකතුන් වලට අමතරව ජාතික පුස්තකාලයේ සතුන් සුවිශේෂීත එකතුන් කිහිපයක් පවතිනවා. ඓතිහාසික වටිනාකමකින් යුතු පුස්කොළ පොත් එකතුවක්, විද්‍යා සහ තාක්ෂණ එකතුවක්, සිතියම් එකතුවක්, විද්‍යුත් මාධ්‍ය එකතුවක්, ජාතික පුස්තකාලයේ මගින් ඉදිරිපත් කරනු ලබන පිටපත් එකතුවක්, දෘශ්‍ය ආබාධ පාඨකයන් සඳහා වන බ්‍රේල් පොත් එකතුවක්, නව ලෝහායා කරන ඩිජිටල් ලයිබ්‍රරි එකක් ජාතික පුස්තකාලයේ සතු වෙනවා. මේ ඔස්සේ ඔන්ලයින් පබ්ලික් ඇක්සස් කැටලොග් එකක්, e-resources බොහොමයක් ඒ අතර වෙනවා. ඒ ජාතික පුස්තකාලයේ වෙබ් පුටුව තුළ ඔබට දැක ගන්න පුළුවන්. ජාතික පුස්තකාල වෙබ් අඩවිය මගින් ඔබට අවශ්‍ය ඕනෑම තොරතුරක් ලබා ගැනීමේ පහසුකම අද වන විට ජාතික පුස්තකාලයේ මගින් ඔබට ලබා දී තිබෙනවා. ජාතික පුස්තකාලය යනු තවත් යල්පැන ගිය පොත් බුලක් නොවන බව ජාතික පුස්තකාලය අද වන විටත් සනාථ කර අවසන්. මේ වීඩියෝ එකකින් අපි කතා කරේ ජාතික පුස්තකාලය ගැන. මම හිතනවා ඔයාලා ගොඩක් දේවල් දැනගන්න ඇති කියලා. මේ වීඩියෝ එක ඔයාලගේ නොදන්න යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. පහල තියෙන රතු පාට බටන් එක ක්ලික් කරලා අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. එස්එල් මදු වෝල්ක් තවත් වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු.